ඇයිව පාලමික තුලයින්නේ වට පිට YouTube චැනල් එකත් එක්ක ලෝකයේ විශාලම රාජ්‍ය විදියට සැලකෙන රුසියාව තවත් හේතු කාරණා බොහෝමයක් නිසා ජනප්‍රියත්වයට පත් වෙනවා. රුසියාවේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ අධික සීතල සහිත දේශගුණය. ඉතින් මේ අතරිනු සමහර තැන්වල ජීවත් වෙන්න බැරි තරම්ම සීතල සහිත දේශගුණයක් තමයි පවතින්නේ. ලෝකේ දරුණුම් විදියට සීතල පවතින ඔයිමියාකොන් කියන ගම්මානයේ පිහිටලා තින්නෙත් මේ ප්‍රදේශයේම. රුසියාවේ බොහෝ ඉදිකිරීම් අතරතුර, ඒ කියන්නේ මහා මාර්ග, රේල් පාරවල් වගේ දේවල් නිර්මාණය කරද්දී අධික සීතල දරාගන්න බැරි වීම නිසා කම්කරුවන් ජීවිතක්ෂයට පවා ලක් වෙලා තියෙනවා. කොහොමනම් රුසියාවේදී නිර්මාණය කරන්න අපහසුම වුණු මාර්ගය විදියට සැලකෙන්නේ ඊසාන දිගින් තියෙන මාර්ගය. මේ අතරින් R504 කියන නිල නාමය දරන මාර්ගය සුවිශේෂී තැනක් ගන්නවා. ලෝකයේ අධික සීතල සහිත දේශගුණ පවතින නගර ගම්මාන කිහිපයක් හරහාම මේ මාර්ගය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ මාර්ගය නිර්මාණය කිරීම පිටපස මිනිස්සු බොහෝමයක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ මාර්ගයට ඇටකටු මාර්ගය කියන අනුවර්ථ නාමය පටබැඳිලා තියෙනවා. R504 කියන නිල නාමයෙන් හැඳින්වෙන මේ මාර්ගයේ දිග කිලෝමීටර 2031ක් විතර වෙනවා. රුසියාවේ මගදන් කියන ප්‍රදේශයේ ඉඳලා නිෂ්නි බෙස්ටයක් කියන ප්‍රදේශයට මේ මාර්ගය දිව යනවා. ඊට අමතරව මේක කොලිමා මහා මාර්ගය කියන නමිනුත් හඳුන්වනවා. මේ මහා මාර්ගය නිර්මාණය කිරීමට යෝජනා වෙන්නේ 1920 ජෝසප් ස්ටාලින්ගේ පාලන කාලය තුළ. ඉතින් පොළවෙන් ලබා ගන්නා ස්වාභාවික ද්‍රව්‍ය මොස්කව් ඇතුළු නගර කිහිපයකටම රැගෙන යාමේ අවශ්‍යතාවය මෙයාලට ඇති වෙනවා. ඉතින් මේකට හොඳින් නිර්මාණය කරපු මහා මාර්ගයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කාලේ වෙනකොට රුසියාවේ ඒ වගේ දැවැන්ත මාර්ගයක් නිර්මාණය කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබා ගැනීමට තරම් දියුණු ආර්ථික තත්ත්වයක් තිබිලා නැහැ. ඊට අමතරව මධ්‍යම සයිබීරියාවේ තියෙන අධික සීතල නිසා ඒ සීතලට නිරාවරණය වී වැඩ කටයුතු කරන්න කවුරුත් ඉදිරිපත් වෙලත් නැහැ. ඒ විදිහට ඉදිරිපත් වුණත් එයාලට ලොකු වියදමක් දරන්න වෙනවා. මොකද සීතලට නිරාවරණය වන නිසා ඒවට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ලබා දෙන්න ඕන නිසා. ඉතින් මේක ලොකු අභියෝගයක්. ඒ නිසා මේ අභියෝගය ජයගන්න ජෝසප් ස්ටාලින් අපූර්ව ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මොහු තීරණය කරනවා විවිධ අපරාධ සඳහා සිරගත වුණු පුද්ගලයන් මේ ක්‍රියාවලියට යොදා ගන්න. ඉතින් එතකොට මෙයාලට වැටුපක් ගෙවන්න ඕනෙත් නැහැ. ඒ වගේම සීතලෙන් බේරෙන්න මෙයාලට ඇඳුම් ලබා දෙන්න ඕනෙත් නැති නිසා. ඉතින් මේ මාර්ගය නිර්මාණය කරන අතරතුර මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා කියලා රුසියාවේ රජය දැනගෙන හිටියා. හැබැයි එයාලට වෙන විකල්පයක් තිබුණෙත් නැහැ. ඒ නිසා එයාලට අනිවාර්යයෙන්ම මේක සිද්ධ කරන්න වෙනවා. ඉතින් මෙයාලා තීරණය කරනවා මිය යන්න කලින් එක් සිරකරුවෙක්ගෙන් මේ මාර්ගයේ අඩියක හරි ප්‍රමාණයක් නිර්මාණය කළා වාසියක් ලබා ගන්න. 1930 දී මේ මාර්ගය නිර්මාණය කිරීමේ වැඩ කටයුතු සියල්ලම ආරම්භ වෙනවා. ඒත් එක්කම රුසියානු රජය අනුමාන කරපු විදිහටම සෙල්සියස් අංශක -60ක අධික සීතලක් යටතේ වැඩ කරපු සිරකරුවන් එකිනෙකා මිය යන්න පටන් ගන්නවා. අධික සීතල නිසා මිය යන සිරකරුවන්ගේ මලසිරුරු වෙන කොහෙටවත් ගිහිල්ලා දාන්න නැතුව මෙයාලා තීරණය කරනවා මේ මාර්ගයටම යට කරලා මාර්ගය නිර්මාණය කරන්න. හැබැයි රුසියානු රජය විසින් ඒ විදිහට මිය ගියපු පුද්ගලයන්ට ගෞරවයක් දීලා කතා කරා. ඉතින් වසර 20ක විතර මහන්සියකට පස්සේ කිලෝමීටර 2000ක් විතර දිග මේ මාර්ගය සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරන්න හැකියාව ලැබෙනවා. මේ මාර්ගය හදලා ඉවර වෙනකොට මිනිස්සු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විතර මිය ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. හරියටම මෙච්චර ගාණක් මැරිලා ඉන්නවා කියලා කියන්න බැරි වුණාට හැම මීටරයකටම එක මිනිස්සෙක්ගේ ජීවිතයක් නැති වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් සිරකරුවන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකගේ ඇටකටු උඩින් නිර්මාණය වුණු මේ මාර්ගය පසු කාලයේදී රෝඩ් ඔෆ් බෝන්ස් හෙවත් ඇටකටු මාර්ගය ලෙස නම් කරනවා. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.